රුපියල් 20000ක වැටුප් වැඩි කිරීමක් හා විධායක නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25000ේ දීමනාවට සමාන දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටින්නේ. තැපැල්, මිනින්දෝරු, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, ගොවි නියාමක, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අධ්‍යාපන කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. එම ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරය ඊයේ මෙන්ම අද දිනේද දැකගත හැකි වුණා. ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කළද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වන බව ලංකා ගුරු සංගමයේ පවසනවා. අද මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඔවුන් ඇහුම්කම් දුන්නේ නැත්නම් හෙට දිනේ අපි සමස්ත රාජ්‍ය සේවයේ අර්ධ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සමග ඒකාබද්ධ සාකච්ඡාවක් සංවිධානය කරලා තිබෙනවා. අපි ගන්නා වූ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙනවා මේ තත්ත්වය තීරුම් ගත්තේ නැත්නම් ඒ ජයග්‍රහණයෙන් මිස අවසන් කරන්නේ නැති බව මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. කොළඹ හා තදාසන්න පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතුණා. පන්ති අහලා ස්ට්‍රයික් කියලා නෑ කිව්වා. දැන් ඒතකොට හවස එකමාරකන් ඉන්නව මෙතන. ඕගොල්ලෝ අතර මං වුණා නේද? ළමයිගේ අධ්‍යාපනය තමයි ඉතින් පාඩු වෙන්නේ නේද? දරුවා තමයි දුක් විඳින්න ආයෙත් ඉතින් අර ඕම්බක් ඔක්කොම එකට ඉර වෙනවා. අපි ඉතින් අනිත් පැත්තට යනවා ඉතින්. ඌ නම් ගස්ති ආදු නැහැ නේද? ප්‍රයිවට් කළම දාන්න ඕනේ. ඒතර ගුරුවරු ස්ට්‍රයික් කරේ ගිය සතියේ දවස් දෙකක් එදත් ළමයින්ට පාසල් පාඩු වුණා. මේ විදිහට ස්ට්‍රයික් කරන්න ගියාම කොහොමද මේ ළමයි ඉගෙන ගන්නෙ? කොහොමද මේ පාසල් පවත්වා නැතුව මේ දරුවෝ ඉගෙන ගන්නෙ? ගැනීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ළමයි තමයි අපහසුතාවයට පත් වෙන්නේ. ගුරුවරුන්ට මීට වැඩි හිතන්න තිබුණා මේ ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේම සෙල්ලම් කරන එක ගොඩාක් වැරදි. ඒක අසාධාරණයි කියලා මං කියන්නේ නෑ. මානුෂික නෑ ඒක. වතුකරේ සියලු පාසල්වල කටයුතුද අඩාලව පවතිනවා. ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ කරුණු නොදත් දරුවන් පාසල්වලට පැමිණ ආපසු නිවෙස් කරා යන ආකාරයද දැකගත හැකි වුණා. මෙසේ දකුණේ සහ සෙසු පළාත්වල පාසල් දරුවන් වැඩවර්ජන හේතුවෙන් අසරණ වී සිටියත් උතුරු පළාතේ පාසල් සිය දෛනික කටයුතු පවත්වාගෙන ගියේ මේ ආකාරයෙන්. ග්‍රාම නිලධාරීන් පවසන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයවද අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වෙමින් ජනතාවට අවශ්‍ය සේවා සපයන බවයි. ජූලි මාස 8-9 කියන දින දෙකේ පවත්වන්නා වූ රජයේ සේවකයන් ක්‍රියාත්මක කරන නෙඩනුවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ ක්‍රියාවලියට මේ සංගම් තුන සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මේ වන විට ක්‍රියාත්මක කරන්නේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියක්. තම ඉල්ලී මිටුකර ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයකම නියෝජිතයින් ප්‍රකාශ කළා. ඊයේ දිනේ අපි රටපුරා කරපු දැවැන්ත වැඩ දින දෙකක් නිවාඩු දාලා කරපු දැවැන්ත වැඩ වර්ජනය ඉතාම සාර්ථක විදිහට කරා. රාජ්‍ය සේවකයාට දෙන්න තියෙන මේ 25000 හිමිකම වහාම ලබා දීලා හෙට දිනේ සියලුම වෘත්තීය සමිති නැවත කැඳවලා දැවැන්ත වැඩ වර්ජනයකට යන්න අපි සූදානම් වෙනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැති. පැහැදිලි උත්තරයක් දෙන්න නැත්නම් හෙට රැස් වෙන වෘත්තීය සමිති වලින් සමස්ත මහා වැඩ වර්ජනයකට යන්න සාකච්ඡාව අනිවාර්යෙන් අපි ගන්නවා. බෙලියත්ත තැපැල් කාර්යාලයේ සේවකීන් සාමාන්‍ය පරිදි සේවයේ නිරත වන ආකාරයයි දැකගත හැකි වුණේ. තැපැලේ සියලුම වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වෙලා නැහැ. ලංකාවේ තියෙන තැපැල් කාර්යාලවලින් 80% වගේ ප්‍රමාණයක් විවෘතව පවතිනවා. උපතපල් කාර්යාල වලින් මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් වසාදමා තියෙන තත්ත්වයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. කවුළු රාජකාරී කටයුතු බොහොමයක්යෙන් වල සිද්ධ වෙනවා. කෙසේ නමුත් අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙනවා. වර්ජනීය පැවතියද ඇතම් රාජ්‍ය ආයතනවල සේවාවන් සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ඉතින් අපේ කාර්යාලය ඇරලා ඉතින් අපි වැඩට ඇවිල්ලා තියෙන දේවල් කරනවා. කීයත් වැඩ නෑ අපි මේ අධිකාරිනේ අධිකාරිය වල මේකට සම්බන්ධ නෑ. වැඩ වර්ජනේ ඉතින් ඒකටකින් හොඳයි. අවුලක් නෑ. ඔව් කට්ටිය ගොඩක් අඩුයි. වර්ජන സമയ ඉතින් අපිට ඔයාලට ගිහාම අන්තිමට මේ රසවත වෙනති. අපි සෙමිගවමන්නේ අපි ඉතින් ස්ට්‍රයික් කරන්නේ. අපි වැඩ. ඔව් කන්තුරු ඇරලානේ. නවත්තන්න කියලා නෑනේ. අපි වැඩ.
රාජ්‍ය ආයතන කිහිපයකින් සැදුම්ලත් බත්තරමුල්ල සෙත්සිරිපාය මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මධ්‍යම තැපැල් හුවමාරුව විභාග දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතනවලින් සේවා සපයා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අයුරු දැකගත හැකි වුණේ. අද වාලා කියලා කියන්නේ එට තරනවාද කියන්න බෑ. මේ මන් දැන් මේ වලට වග කියන්නේ කවුද ඉතින්? පඩිය ඉල්ලන්න රජෙන්නේ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ හිංසා කරලා වැඩක් නැහැනේ. පඩි වැඩිත් කරානේ මං හිතන්නේ මේ දැන් මෑතකදී. රාජ්‍ය සේවය එහෙම කරන්න හොඳ නෑ මේ දුප්පත් මිනිස්සුන්ට. අපි අහිංසක අපි අපහසුතාවයටපත් නොකර අපිට සේවය කරලා දෙන්න කි. බදු ගන්නවන්න කැමති නෑ ඒක. එහෙනම් මේ තියෙන පඩියෙන් දැනට වැඩ කරගෙන ගියා නම් හරි. මේ අතර වර්ජකීන්ගේ ඉල්ලීම් ලබාදීමට ගියහොත් වැට් බදු ප්‍රතිශතය 21%කට නැංවීමට සිදුවන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ සඳහන් කළා. මෙම වර්ජන සම්බන්ධයෙන් ජනපති කැඳවූ විශේෂ සාකච්ඡාවකදී මුදල් ලේකම්වරයා ජනාධිපතිවරයාට මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. දැන් අපිට තියෙන ආදායම උඩම කල්පනා කර කර ඕන මේක. ඒත් එක්කම දැන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කරන්න වෙන හැම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. ඒකට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් අතර වගේ තමයි එන්නේ. 10,000 ගාණ දෙන්න ඒ කියන්නේ සියලු දෙකකින් අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එමස ඒ වගේ ගාණට වැට් එක 2, 3, 4 වගේ වැඩි කරන්න වෙනවා. ඉතින් ඒක මම නම් දකින්නස මේ වෙලාවේ හරි අමාරුයි. මොකද දැන්ටත් වැට් එක තියෙන හැරි 10,000 කියන්නේ උපරිම මට්ටමක වගේ තියෙන්නේ. එහෙම බලනකොට සර් ටිකක් අමාරුයි මේ ක්‍රියාත්මක කරන්න. ජනාධිපතිතුමා දැන්ටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවනේ වැටුප් පිළිබඳව සංශෝධනයක් ලැබන අවුරුද්දේ තමයි කරන්න පුළුවන් කියලා දැන්ටමත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම වැටුප් පිළිබඳව තියෙන විෂමතා සම්බන්ධයෙන් වෙනම විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ ගැන හොයලා බලන්න කියලා. ඒවා ආවම ඒ පිළිබඳව සලකා බැලීමක් කරන්න පුළුවන්. අලුත් අයවැලේකෙනින් විතරයි මේ අයවැලේකෙනින් අතිරේක මුදලක් සොයා ගැනීමට කිසිම ඉඩකඩක් නැහැ ඇත්තටම.